සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා දුවල පුතාලා හැමෝටම ඔන්න දුවේ පුතේ YouTube එකේ e-school channel එකෙන් video e-school අරගෙන අදත් මම ඔයාලා හමු වෙන්නට ආවා එහෙමනම් තුන ශ්‍රේණියේ මගේ දුවල පුතාලා සූදානම් වෙන්න අද දවසේ අපේ ශිෂ්‍යත්ව පෙරහුරු प्रश्न पत्र प्रश्न कोट साकाचारेणीट अदाल पाड़ीम मम वीडियो स्कूले पाड़मालामोट अरगने वगेम दुवेपुते आलुअे पनीविडे यूट्यूब स्कूल चानल सब्सक्राइब कर අපේ සියලුම වීඩියෝ පාඩම් අරබන්නට ඊගොල්ලවත් දැනුවත් කරන්න. හොඳයි. එහෙමනම් දැන් අපි සූදානම් වෙමු අද දවසේ අපේ පාඩම ආරම්භ කරන්න. ඔයාලත් මම කලින් ලබා දුන්නු ප්‍රශ්න පත්‍රයේ ළඟට අරගෙන දැන් සූදානම් වෙන්න අපේ නිවැරදි පිළිතුරු බලන්න යන්න. මෙන්න දුවල පුතාලගේ प्रश्न पत्र प्रश्न रूप तमाइ प्रश्न पत्र प्रश्न सकसलावरदी उत्तरे बलाूपे तोरानूपे तोर मुखद ප්‍රශ්නයට අදාළව දීලා කියනවා රූප තුනක් ඒ රූප තුනෙන් වෙනස් රූපේ මොකද්ද කියලා හොඳට බලන්න හරි පහසුයි මොකද වෙනස් රූපය රෝදුවේ පුතේ පළවෙනි රූපේ තමයි වෙනස් නේද මේ මෙතන ඉරි රටාව බලන්නකෝ ඒ ඉරි රටාවයි මේ අනිත් දෙකේ තියෙන ඉරි රටාවයි වෙනස් නේද ඔව් එහෙනම් අපේ පළවෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වෙන්නේ අංක 1 පිළිතුර. එයත් මේ විදිහට ඉර සටහන් කරලා නිවැරදි පිළිතුර පෙන්නලා තියනවාද කියලා බලන්න. එතනනම් ඔයාගේ පිළිතුර නිවැරදි. ඒ වගේම දුවේ පුතේ දැන් ඔයාලත් හුරු වෙන්න මේ ඉර සටහන් කරද්දී ලක් භාවිතා කරලා ඉර හරියට අඳින්න. හොඳයි. එහෙනම් දැන් අපි යනවා දෙවෙනි ප්‍රශ්නය බලන්න. ඔන්න තියෙනවා මල් තුනක් මේ මල් තුනෙන් වෙනස් මල මොකක්ද බලන්න ඔව් ප්‍රතිගාන ගයින්දකෝ එතකොට ඉතාමත් පහසුයි මේ ප්‍රශ්නේ දිනන්නේ නේද ඔව් මේකේ ප්‍රති පළවෙනි එකේ ප්‍රති කීයක් තියෙනවද ප්‍රති 6ක් තියෙනවා තුන්වෙනි එකෙත් ප්‍රති 6ක් තියෙනවා හැබැයි ඔයා හොයාගත්තද මේ දෙවෙනි එකේ ප්‍රති 5යි නේද එහෙමනම් ඉතින් වැඩේ ලේසි ඔව් මොකක්ද නිවැරදි පිළිතුර අංක 2 නේද එහෙනම් එහටත් ඒකේ ලකුණු ලැබෙනවා ඔන්න අපි දැන් යනවා තුන්වෙනි ප්‍රශ්නේ බලන්න ඒකේ ඉන්නවා හැඩතල වලින් ඇඳපු සතෙක් වගේද මන්ද නේද ඔව් නිකන් සතෙක්ගේ හැඩයක් වගේ අරන් තියෙන්නේ හැඩතල වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ ඉතින් මේ රූප තුනෙන් වෙනස් රූපය ඔයා තේරුවද ඔව් බලන්නකො කොතනින්ද වෙනස හොයාගත්තේ මේ පාද දිහා බලන්නකො මේ 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 ගහලා තියෙන ඉරි දිහා මේ දෙකේ නම් එකයි දෙකයි සමානයි හැබැයි තුන්වෙනි රූපේ පොඩි වෙනසක් තියෙනවා නේද ආ මෙන්න මේ ඉරි කොටස් ටික වෙනස් කරලා ආ එහෙනම් ඕකද වෙනස් රූපය හරියට හරි ඊගිත් බලන්න තුන්වෙනි පිළිතුරට යටින් ඉරක් වැඳිලා තියෙනවද කියලා එහෙමනම් ඔබේ පිළිතුර නිවැරදි. හරි. ඉතින් යනවා. මෙහෙමම හතරවෙනි ප්‍රශ්නයත් බලන්න. ඔව් බලන්නකෝ. එතන තියෙනවා මෙම වාසස්ථානයේ අයිති සතුන්ගේ නම් තෝරා යටි නිරක් අඳින්න කියලා. අපේ යාළුව දෙන්නෙකුත් ඇවිල්ලා නෙටුම පුද්දානවා නේද? ඔයාලගේ උත්තර හරි හින්දා වෙන්න ඇති. ශෛලී ඉතින් අපි හැමෝටම සතුටුයි. හරි අපි මේ ප්‍රශ්න තුනේ
උත්තර හරියද කියලා බලමු මේ හතරවෙනි ප්‍රශ්නේ දීලා තියෙන මේ වාසස්ථානයේ අයිති වෙන්නේ කාටද ගිරවටද ගිරව කූඩු හදනවද නෑනේ ගිරව වාසය කරන්නේ නෑවලනේ එහෙනම් දෙවෙනි උත්තරයට යා මීමැස්සද මීමැස්ස වදයක් මේ බඳින්නේ නේද බඳ පැඳලා පැණි පුරවනවනේ එහෙනම් කවුද මේ ලස්සනටම මේ කුඩු නිර්මාණය කරන කුරුල්ලා ඔව්පුතේ වඩු කුරුල්ලා ගහක ඉහළම අත්තක අගිස්සෙ තමයි මේ වගේ ලස්සන කූඩුවක් නිර්මාණය කරන්නේ කූඩු හදන කුරුල්ලන් අතර නිර්මාණශීලීම කූඩුව හදන්නේ වඩු කුරුල්ලා කියලායි අපි කියන්නේ නේද ඔව් එහෙමනම් මේ කූඩුව අයිති වෙන්නේ මේ වාසස්ථානයේ අයිති වෙන්නේ වඩු කුරුල්ලා කියන සතාට හොඳයි අපි දැන් යනවා පස්වෙනි ප්‍රශ්නය බලන්න ඉන්න දැලක් බඳලා ඔව් එයාලා දන්නවා මේ දැල බඳින සතා කවුද කියලා එයා ඒක කරන්නේ එයාගේ ආහාර ටික සපය ගන්නත් එක්ක නේද සතුන්ව අල්ලගන්න කවුද මේ දැල් බඳින සතා මකුළුවා ඔව් එයාලා දන්නවද මකුළුවගේ පාද ගාන කීයද කියලා මකුළුවට තියෙනවා පාද 8ක් නේද ඒ වගේම මකුළුවා තමන්ගේ ගොදුරට අහුවෙන සතාගේ විෂ උරාපනවා කියලාත් ඔයාලා අහලා නේද හොඳයි එහෙමනම් දැන් අපි යනවා පස්වෙනි ප්‍රශ්නය පහු කරගෙන 6වෙනි ප්‍රශ්නය බලන්න 6වෙනි ප්‍රශ්නේ මොකක්ද මේ හදලා තියෙන්නේ කවුද මේ හදලා තියෙන්නේ ඔව් තුඹසක් තුඹස් තුල මයිත් ඉන්නවනේ හැබැයි මේ තුඹස හදන්නේ කවුද සඳගොයාද ඌසද වේයා හරියට හරි වේයා එහෙමනම් ඔන්න දැන් බලන්න මේ මම දැනට කතා කරපු ප්‍රශ්න 6න් ඔයාගේ ප්‍රශ්න කීයක් හරි ගියාද කියලා ගොඩක් හොඳයි ගොඩක් හොඳයි අය ගොඩක් හරි ගිහින් කියනවා එහෙනම් ඒ සතුට හින්දා තමයි මේ හැමෝම නටන්නේ කියලා හිතා ගන්නකෝ මේ අලු දෙන්න නටන්නේ මේ වෙනව නේද හරි හොඳයි එහෙනම් අපි දැන් ඊළඟ කොටසට යමු මෙන්න ඔයාලගේ ප්‍රශ්න පත්‍රයේ ඊළඟට තිබෙන 7 සහ 8 ප්‍රශ්න දෙක. සින්තූර ඇසුරු කරගෙන තමයි මේ ප්‍රශ්න අහලා තියෙන්නේ. ප්‍රශ්න සඳහා දී ඇති රූප දෙස බලා නිවැරදි පිළිතුර තෝරා යකි නිරක් අඳින්න කියලා කියනවා. ඔන්න 7 වෙනි ප්‍රශ්නේ ඉන්නවා. කවුද මේ ඉන්නේ? සිංහෙක් නේ. ඔව් සිංහයාගේ ඉස්සරහා මස්කට්ටක් වගේ නේද තියෙන්නේ ඔව් මස්කට්ටක් කියලා අපි හිතමු ඒ රූපේ තියෙන ඒ වගේ අදහස එතකොට B රූපේ බල්ලෙක් ඉන්නවා එයත් මොනවද ආහාරයට ගන්න ආකාරයක් තමයි පේන්නේ එතකොට මේක කියනවා A පමණක් නිවැරදිය B පමණක් නිවැරදිය A හා B දෙකම නිවැරදිය කියලා මේකෙදි නම් පුතේ මේ සතා සහ ආහාරය අතර සම්බන්ධයක් තමයි අපිට ගන්න දෙන්නේ. සිංහයා කොහොමටත් මස් කනවනේ නේද? ඕ බල්ලත් ඉතින් ශාක ආහාරත් ගන්නවා සත්ව ආහාරත් ගන්න. එහෙමනම් අපිට මේ දෙකම හරි විදිහට තමයි ගන්න වෙන්නේ නේද? ඕ මේ ප්‍රශ්නේ විදිහට නම් අපිට කියන්න වෙන්නේ A හා B දෙකම නිවැරදිය කියලා. අපි යමු ඊළඟට 8වෙනි ප්‍රශ්නේ බලන්න. ඒ 8වෙනි ප්‍රශ්නයේ B නම් කිසි ගැටලුවක් නැහැ. හැබැයි A වල පොඩි ගැටලුවක් තියනවාද බලන්න. A එකේ ඉන්නේ පිරිමි කෙනෙක්ද ගැහණු කෙනෙක්ද? මේ රැවුලත් එක්ක අපිට තීරණය කරන්න වෙනවා මේ ඉන්නේ පිරිමි කෙනෙක්. හැබැයි එයා ඇඳලා තියෙන ඇඳුම යාට ගැළපෙනවද? එයාට ගැළපෙන්නේ නේද පිරිමියන් සාරිය අඳින්නේ නේද ඔය පුතේ කියලා දන්නවා නේක එහෙමනම් මේ දීලා තියෙන රූප දෙකෙන් B නිවැරදි B වැරදි නේද එහෙනම් අපිට ගන්න වෙන්නේ
B පමණක් නිවැරදිය කියන පිළිතුර. ඒ කියන්නේ 8 වෙනි ප්‍රශ්නේ දෙවෙනි පිළිතුරට තමයි අපිට යන්නට වෙන්නේ. නිවැරදි පිළිතුර විදිහට. හොඳයි. එහෙනම් දැන් අපි 9 වෙනි ප්‍රශ්නේ බලන්න යමු. මේ බලන්න 9 වෙනි ප්‍රශ්නය. ඔන්න. කියනවා ඔරලෝසු මුකුණට බලා නිවැරදි පිළිතුර තෝරා එයට තෝරා යටි නිරක් අඳින්න කියලා කියනවා. ඔරලෝසු මුහුණතේ දැක්වෙන වේලාව කීයද? ඔව්, මෙතන වේලාව කීයද? මෙද වේලාව. හතරයි නේද? ඔව්, අපි දැන් වේලාව කියන්න ගන්නවානේ. මෙතන වේලාව කියන්න පහසුයි. පැය කට්ටයි මිනිත්තු කට්ටයි දිහා බලලා පැය කට්ට තියෙන තරම් බලලා මිනිත්තු කට්ට තියෙන තරම් බලලා වේලාව කියන එකයි තියෙන්නේ නේද? ඔව්. ඔරලෝසු මුහුණතේ දැක්වෙන වේලාව කීයද? හතරයි. මෙහි කොට කටුව හඳුන්වන නම වනුයේ කෙටි කටුව මොකක්ද දුවේ පුතේ? ඔයාලා දන්නව? ඔව්. අපර කටුවද? පැය කටුවද? විනාඩි කටුවද? හරි. පැය කටුව. පැය කටුව නේද? ඒකේ නමත් කොටයිනේ. පැය අකුරු දෙකයි. මේවට නම් ඊට වඩා වැඩි අකුරු තියෙනවා. ඉතින් එහෙමත් මතක තියාගන්න ලේසි විදියක් තියෙනවා ඈ. දිග කටුව හඳුන්වන නම නමත් දිගයි ටික නේද? අපරද, පැයද, විනාඩි. අන්න හරියි. මෙතන විදියට නම් විනාඩි කටුව. මේ තියෙන්නේ විනාඩි කටුව. හරි. දැන් කොහොමද ප්‍රශ්න ටික? ගොඩක් හරිද? ඔව්, මම හිතනවා මගේ දරුවෝ ටික දක්ෂයි. නේද? මාත් එක්ක එකතු වෙලා ඉන්න මේ දරුවෝ ටික ගොඩක් දක්ෂයි. ඒ නිසා මම හිතනවා දැන් ඔයාලගේ ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ගොඩක් ලැබෙන්න ඇති ඔයාලට. එහෙමනම් මෙන්න මගේ පොඩි අත්පුඩියක්. ඒ ඔයාලගේ දක්ෂතාවයේ සතුට වෙනුවෙන්. මෙන්න ඔයාලගේ ප්‍රශ්න පත්‍රයේ 12 වෙනි ගැටලුව. ඒකෙදිත් කියන්නේ නිවැරදි පිළිතුරු තෝරා අපි නිකක් අඳින්න කියලා. ඒ තියෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. 12 වෙනි ප්‍රශ්නය. 256 යන සංඛ්‍යාවේ ඇති ඉලක්කම් අග සිට මුලට ලියූ විට ලැබෙන සංඛ්‍යාව වනුයේ. 256 කියන සංඛ්‍යාවේ ඇති ඉලක්කම් අග ඉඳලා මුලට ලියන්න. මුලින්ම මේ වගේ ප්‍රශ්නකදී ඔයාලා කරන්න මෙහෙම 256 ලියාගන්න. 256 ලියාගෙන මේ මුල් උත්තරේ තියෙන මේ 256. ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? ඊට පස්සේ මේ අගම තියෙන ඉලක්කම මුලින්ම ලියන්න. 6 මුලින්ම ලියන්න. ඊළඟට 5 ලියන්න. ඊළඟට 2 ලියන්න. එහෙම ලිව්වහම අග ඉලක්කම මුලට දාලා ලිව්වහම මොකක්ද එන්නේ උත්තරේ? 652 තමයි කියලා බලන්න. මේ 256 ඉලක්කම් ටික මේ අග ඉලක්කම මුලට දාලා මුල ඉලක්කම අගට දාලා ලිව්වනම් හරි. මැද්ද එක කොහොමද එතනදී තියෙන්නේ? හරි. එතකොට 652 තමයි පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර. බලන්න ඔයාගේ උත්තරේ හරිද කියලා. හොඳයි. දැන් ඊළඟ එකට යමු බලන්න. 13 වෙනි ප්‍රශ්නේ. 256 යන සංඛ්‍යාවේ ප්‍රශ්නේ බලන්න. ඔන්න මේක නම් ටිකක් අවබෝධයෙන් කරන්න ඕනේ. මුහුණ බලන කණ්ණාඩියකින් බැලුව විට ඒ ආකාරයෙන්ම පෙරෙන අකුරු වෙනුවේ පුතාලට පුළුවන් නම් වැඩිහිටියෙක්ගේ උදව් ගන්නට කමක් නැහැ. නැත්තම් තනියමත් දැන් ඔයාලා ලොකු ළමයිනි කරන්න පුළුවන්. මේ පළවෙනි පිළිතුරේ තියෙන අකුරු තුනයි දෙවෙනි පිළිතුරේ තියෙන අකුරු තුනයි තුන්වෙනි පිළිතුරේ තියෙන අකුරු තුනයි වෙන වෙනම සුදු පාට කඩදාසියක හොඳට පේන කඩදාසියක ලියාගෙන කණ්ණාඩියක් ඉස්සරහකින් බලන්නකො. එතකොට ඔයාලට මේක ඉතාමත්ම හොඳට තහවුරු වෙයි. මොකද මුලින්ම අපි යමක් ඉගෙන ගනිද්දී
උත්තරේ හරි වැරදි දෙයට වඩා මේ එහෙම වෙන්නේ ඇයි එහෙම වෙන්නේ කොහොමද ඒක තහවුරු කරන හොඳ අවබෝධයක් එක්ක තමයි අපි ඉස්සරහට යන්න ඕනේ මේකෙදි පුතේ මේ මෙහෙම එකක් තියෙනවා මෙන්න මේ අතට සමමිතික වෙන්න ඕනේ මේ තිරස්සතට අපි කියලා කියනවා ඉහළ පිට පහළට සමමිතික වෙනවා නම් යම් අකුරක් හෝ පින්තූරයක් ඒක මුහුණ බලන කණ්ණාඩියකින් බැලුව විට අපිට ඒ ආකාරයෙන්ම තමයි පේන්නේ ඉතින් දැන් මගේ දරුවෝ ටික දුරස්තවනේ ඉන්නේ මට ඔයාලව දුරින් ඉන්නේ ඒ නිසා ඔයාලට පුළුවන් මේක තවදුරටත් මම මේ මොකද්ද කිව්වේ කියලා වැඩිහිටි කෙනෙක්ගෙන් අහලා දැනගන්න ඒකෙදි මේ ඉහළ සිට පහළට සිරස්ස පේනවා නම් යම් රූපයක් සිරස්ස තියෙනවා නම් ඒක කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බැලුවාම ඒ ආකාරයෙන්ම තමයි පේන්නේ ඉතින් දැන් මේ විදිහට ගත්තහම ඒක මේකේ ගන්න වෙන්නේ පළවෙනි පිළිතුර O T O කියන මේ අකුරු තුන කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බැලුවත් කොලේක ලියලා අරන් ගිහින් බැලුවත් ඔයාලට මේ අකුරු තුන විදිහටම තමයි පේන්නේ මෙව පැති මාරු වෙලා පේනවා හිතට බලන්න මෙච්ච කරලම් බලන්න ඈ 15 වෙනි ප්‍රශ්නය මුහුණ බලන කණ්ණාඩියකින් බැලුව විට ඊ ආකාරයෙන්ම පිරෙන රූප වෙනුවේ ඔව් මේක බලන්නකො ගිහිල්ලා මේ පළවෙනි පිළිතුර ඒකේ මේ අඹගිනි ටික අනිත් පැත්තට හැරිලා පෙනේ දෙවෙනි පිළිතුරේදී නම් මේක මේ විදිහටම පේනවා මම බොරුද කියන්නේ කියලා ඒක කරලා බලන්න ඕනේ ඔව් ඊළඟට වැඩි අහනවා කරලා බැලුවද කියලා කරලා බලන්න ඕනේ මතක ඇති ඈ මේකෙත් පැති මාරු වෙලා පෙනෙන්නේ හරි එහෙනම් ඔන්න 15 වෙනි ප්‍රශ්නයක් අහ කරගෙන අපි යනවා දැන් 16 17 ප්‍රශ්න බලන්න බලලා තම පැටවුන් තැනකින් වෙනත් තැනකට ගෙන යන්නේ දැකලා තියෙනවද ඔව් විවිධ සත්තු විවිධ ක්‍රමවලට තමන්ගේ පැටවුන් අරන් යනවා දැකලා තියෙනවද පීලවයි නැත්නම් මදුරා බඩේ ඉල්ලගෙන යනවා බඩේ බැඳගෙන යනවා සත්තු ටික තම බඩේ ඉල්ලලා යනවා පැටිය ඊට පස්සේ තව කවුද කැංගරුවා එයාගේ අර මල්ලක් වගේ කොටසක දාගෙන ඉනවා ඒ කැංගරුව නම් අපිට සත්තුවක් විදිහට තමයි දකින්න ලැබෙන්නේ අපේ රටේ ඉන්න සතෙක් නෙමෙයි නේද ඕස්ට්‍රේලියාවේ ඉන්න සතෙක් නේ ඉතින් හැබැයි බලලා අපි අවට ඉන්න සතෙක් නේ එයා එයාගේ තම් පැටව බැලලිය තමන්ගේ පැටව් අරගෙන යන විදිය දැකලා තියෙනවද කොහොමද අරන් යන්නේ බෙල්ලෙන් අල්ලගෙන යන්නේ නේද අපි හිතනවා වෙලාවකට විදිනවද කියලා බල්ලත් එහෙමයි බැල්ලිය තමන්ගේ පැටවුන් අරන් යන්නේ ඒ බෙල්ලෙන් අල්ලගෙන එහෙනම් මේ 16 වෙනි ප්‍රශ්නේ නිවැරදි පිළිතුර වෙන්නේ බෙල්ලෙන් අල්ලාගෙන යාමෙන් කියන 3 වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ හොඳයි අපි යනවා 17 වෙනි ප්‍රශ්නය බලන්න ජන ක්‍රීඩාවක් නොවන්නේ අපේ ජනතාව අතර තියෙන පැරණි ක්‍රීඩාවක් අපේ ජන ක්‍රීඩාවක් නොවන්නේ කුමක්ද කියලා අහනවා එළුවන් කෑම පනා හැංගීම ක්‍රිකට් මොකද්ද යාගේ තේරීමේ නේදුවේ පුතේ ක්‍රිකට් කියන්නේ ජන ක්‍රීඩාවක් නොවේ ජන ක්‍රීඩාවල තියෙන විශේෂත්වය තමයි ඕනම සංඛ්‍යාවකට සහභාගී වෙන්න පුළුවන් නීති රීති වෙනස් කරගන්න පුළුවන් හැබැයි ක්‍රිකට් වල එහෙම නැහැ ඒ සඳහාම වෙන් වෙච්ච නීති රීති මාලාවක් තියෙනවා කණ්ඩායම් ක්‍රීඩාවක් විදිහට තමයි අපි සලකන්නේ හොඳයි එහෙමනම් අපි දැන් යනවා 18 වෙනි ප්‍රශ්නය බලන්න ශරීර ශක්තිය වැඩිවීමම වැයවන ක්‍රීඩාවක් මොකක්ද පංච දැමීම කබඩි චෙස් ඔකේ අපේ පිළිතුර නිවැරදිද බලන්න කබඩි තමයි නිවැරදි පිළිතුර වෙන්නේ පංච දැමීම චෙස් වැඩි ක්‍රීඩාවන් අපි එකතනක ඉඳලා මොලේ වෙහෙසලා කරන්නේ නමුත් ශරීර ශක්තිය වැඩියෙන් වැය වෙන ක්‍රීඩාවක් විදිහට අපිට සලකන්න වෙන්නේ කබඩි හොඳයි එහෙමනම් 19 පොදු වාහනයක් නොවේ පොදු වාහනයක් නොවේ මොකක්ද ඒ පොදු වාහනයක් නොවේ යතුරු පැදිය ඒ සඳහා අයිතිකරුවෙක් ඉන්නවා
දුම්රිය ඉලන් රථය ඒක රජයේ වාහන පොදු වාහනයක් විදිහට තමයි අපි ඒවා සලකන්නේ. හොඳයි. අපි දැන් ඊළඟ කොටස බලන්න යමු. හොඳ අපේ ඊළඟ ප්‍රශ්න ටික දැන් tire මතට ආවා. රූප හඳුනාගෙන නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න කියලා කියනවා. මෙම උපකරණයෙන් කරනුයේ මොකක්ද මේ තුනේ පන්ති අපි අඳුන ගන්න උපකරණය? ඔව් මේක මොකක්ද මේ සිදුරු විදිනය නේද? සිදුරු විදිනය කියලා කියනවා පංචරය කියලා කියනවා. මේ උපකරණයෙන් කරන්නේ මොකක්ද? ඔව් පොලයක් සිදුරු කිරීම. ලීයක් සිදුරු කිරීම නෙමෙයි, විත්තියක් සිදුරු කිරීමත් නෙමෙයි. මේ පොලයක් සිදුරු කිරීම තමයි මේකෙන් කරන්නේ. හොඳයි 21 වෙනි ප්‍රශ්නය මෙම ආගමික සංකේතය අයත්වන්නේ බෞද්ධ ආගමට, ක්‍රිස්තියානි ආගමට, හින්දු ආගමට කියලා කියනවා. මොකද්ද පිළිතුර? හරියටම හරි ක්‍රිස්තියානි ආගමට තමයි මේ කුරුසය කියන ආගමික සංකේතය යොදාගන්නේ. හොඳයි. එහෙනම් දැන් මේ ප්‍රශ්න 21 වෙන. ඔයාගේ ප්‍රශ්න කීයක් හරි ගියාද? යන්න බලන්න. ඔව් ගොඩක් හරි නේද? එහෙනම් බොහොම සතුටුයි. බොහොම සතුටුයි. හරි. අපි එහෙමනම් අද දවසට ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන කොටස එතනින් අවසන් කරමු. දුවේ පුතේ මම හිතුවා ඔයාලගේ පහසුවට මේ වීඩියෝ පාඩම් මාලාව ටිකක් කෙටි වෙලාවකින් අවසන් වෙන විදිහට කොටස් කීපයකින් සකස් කරන්න. ඔබ තාම පුංචි දරුවෝනේ. ඒ හින්දා මං හිතුවා ඒක යහපත් කියලා. ඒ හින්දා අපි අද වීඩියෝ පාඩම් කොටස් ටික මෙතනින් අවසන් කරනවා. මම තව කොටසක් ඔයාලට මේ පේපර් එකේම ඊළඟ කොටස තවත් වීඩියෝ එකකින් අරන් එනවා. ඒ වගේම දුවේ පුතේ ඔබේ හතර ශ්‍රේණියේ පාඩම් කොටස් ටික මම ලබන සතියේ පටන් ගන්නවා. දැන් ඉතින් ඔයාලට හතර ශ්‍රේණියේ පොත් එහෙමත් ලැබෙන්නේ නැතිනේ නේද? ඉතින් ඒ පාඩම් මාලාවට, ඒ හතර ශ්‍රේණියේ විෂය නිර්දේශයට අදාළ පාඩම් කොටස් මම ජනවාරි මුල් සතියේ ඉඳලා පටන් ගන්නවා. ඉතින් ඒ කොටස් තුලදී මේ ප්‍රශ්න පත්‍රත් එක්කම ඒ විෂය නිර්දේශයේ පාඩම් කොටසත් ලබන සතියේ ඉඳලා ඔබ වෙතට අරගෙන ඉන්නට මම සූදානම්. ඉතින් මම අර කලින් කිව්වා වගේ යාළුවන්වත් දැනුවත් කරන්න, ඒගොල්ලන්ටත් කියන්න අපේ ඊස්කෝලේ YouTube channel එකේ වීඩියෝ ඊස්කෝලේ පාඩම් මාලාවක් යනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. අපිව subscribe කරලා එකතු වෙන්න. එතකොට අපිට පුළුවන් මේ අධ්‍යාපනික අභියෝගය සාර්ථකව ජය ගන්න. එහෙමනම් දුවේ පුතේ ඔන්න සූදානමින් ඉන්න. මම අර කියපු වැඩ ටිකක් කරන්න. අර කුංචි වැඩ ටිකක් තුන මතකයිනේ. අර කන්නඩියක් ඉස්සරහට ගිහින් අර රූප ඇඳලා හැම බලන්න කිව්වේ ප්‍රතිමාරු වෙන විදිය අඳ ගන්න. අපිට බොහොම වටිනවා මේ වගේ අත්දැකීම් ඉදිරි ප්‍රශ්න විසඳද්දී. ඉතින් ඒ දේවල් කරලා සූදානම් සිටින්න අපි ලබන සතියේ හතර පන්ති පාඩම් ටිකක් ආරම්භ කරනවා. මම ඊළඟ වීඩියෝ පාඩමෙන් මම මේ ප්‍රශ්න පත්‍රයේ ඉතිරි කොටස් ටික ඔයාලා වෙතට අරගෙන එනවා. එහෙමනම් දුවල පුතාලා හැමෝටම ජයග්‍රාහී දවසක්, හැමෝටම ආයුබෝවන්.